රත්ගම වැල්ලෙන් ක්‍රිකට් පිටියට පිවිසි මුල් සමය අපට මතකය. තරුණියකු විදුලි සැරවන් පන්දු යවන බැව් එකල මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ. ඔහු ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැල් තුල පන්දු යැවීම ආරම්භ කළ සමයේදීය. එහිදී නම් දරූ පිතිකරුවන් කිහිප දෙනෙක්ම ඔහුට මුහුණ දීමට තරම් කැමැත්තක් නොදක්වන ලද්දේ ඔහුගේ පන්දු හඳුනා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බැවින් සහ එම පන්දුවල අධික වේගය නිසා ඒවා ශරීරයේ වැදි ඔවුන් ආබාධවලට ලක් වේ යයි ඇති වූ පිය නිසාය. ඔහු ලසිත් මාලිංගය 2004 වසරේ ලසිත්ට ජාතික කණ්ඩායමේ දොර හැරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට තෝරාගත් සංචිතයට ඔහුගේ නම ඇතුළත් වීමත් සමගය. තරඟාවලිය ආරම්භ කරමින් පැවති පුහුණු තරගයේදී ලකුණු 90කට කඩුලු 6ක් තබාගත් ඔහු තම මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩාවින් හීදී එක් පන්දු වාරයක් තුළ ඇඩම් ගිල් ක්‍රිස්ට් හා ඩැරන් ලීමන් යන පිතිකරුවන් තබා ගන්නේ ටෙස්ට් පිටිය තුළ තම නාමය පළමු වරට සනිටුහන් කරමින්. අපේ ලසිත් මාලිංගය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හැරුම් ලක්ෂ්‍ය වූයේ 2007 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමගින් පැවති තරගයයි. එම තරගයේ අවසන් පහදිය සජීවීව නැරඹුවේ සුළු පිරිසක් පමණක් වූ අතර ඒට හේතු වූයේ ලකුණු 210ක පහසු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 44ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැමී ලකුණු 206ක් ලබාගෙන තම ඉලක්කය කරා පහසුවෙන් ගමන් කරමින් තිබූ බැවින් තරගයේ 45 වන පන්දු වාරයේ යැවීම සඳහා නායක මහේල ජයවර්ධන විසින් පන්දුව ඔහු වෙත ලබා දුන්නේ කල හැකි යමක් කරන ලෙස ඔහුට උපදෙස් ලබා දෙමින්. සිංහ සෙයින් තරගයට පිවිසි ඔහු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් එම පන්දු වාරයේ 5වෙනි සහ 6වෙනි පන්දු වලින් කඩුලු 2ක් තබාගෙන දකුණු අප්‍රිකා නිදිම අසීරු තත්ත්වයකට තල්ලු කර හරින්නට සමත් විය. ඉන් නොදැවති 47 වන පන්දු වාරයේ පළමු පන්දු දෙකටම කඩුලු 2ක් තබා ගැනීමට ඔහු සමත් වූයේ එදා මෙදා දුර ක්‍රිකට් ඉතිහාසයේ පන්දු 4ක් තුළ කඩුලු 4ක් තබාගත් පළමු ක්‍රීඩකයා බවට පත් වෙනවා. එතෙන් පටන් ඔහුගේ නාමය ලෝ වටා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මිලියන ගණනකගේ වුවද නිතර රැවටුම් නාමයක් වන්නට පටන් ගත් අතර විවිධ රටවල ක්‍රිකට් ලීගවල කණ්ඩායම් බොහොමයකින් ඔහුට ආරාධනා කළා එන්නට විය. එම තරගාවලියන් කෙරෙහිද ඔහු ඩොලර් මිලියන ගණනින් අඳිනු අතර එම ජනප්‍රියත්වය සහ මුදල් ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කිරීමට සමත් විය. ලෝ වටා ක්‍රීඩාංගණවල ඔහුගේ නාමය තෝන්කාර දෙන්නට පටන් ගත්තේය. ඔහුගේ කොණ්ඩා මෝස්තරය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය එකක් වන්නට පටන් ගත්තේය. ඔහු යවන යෝකර් පන්දු බවුන්සර් පන්දු වලට ලෝක පූජිත පිතිකරුවන් පවා මුහුණ දීගත නොහැකිව අසරණ වන අයුරු නිරන්තරයෙන් දක්නට ලැබුණේ. කෙටියෙන්ම කිවහොත් ඔහුගේ යුගය ඇරඹී තිබුණේ 2014 වසරේ 20/20 ලෝක කුසලාන අවසන් මහතරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවීමේ වගකීම ඔහු කර මත විය. පන්දුවට පහර දෙමින් සිටියේ සීමිත ඕවර තරඟවල ලොව විශිෂ්ටතම පිතිකරු ලෙස නම් දරා සිටි විරාත් කොහලි හා 2011 ලෝක කුසලාන තරඟාවලියේදී තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් යුවරාජ් සිංහය අප කතානායකයා 18 වන පන්දු වාරයේදී පන්දුව තම සුරතට ගත්තේ තමාට සුපුරුදු රාජකාරීට කිරීමටය. ඔහු එහිදී භාවිත කළ පිට ඉන්නට ඉවතින් යෝකර් ලෙන්ත් හි පන්දු යැවීමේ උපක්‍රමයට පිළිතුරක් සපයන්නට ඉන්දියානුවන්ට හැකි වූයේ නැත. යුවරාජ්ට පන්දුවට පිට යොමු කරවන්නටවත් අසමත් වන විට කෝලි අනික් අන්තයට වී අසරණ ලෙස බලා සිටියේය. 18 හා 20 වන පන්දු වාරවලට පිළිවෙලින් ලකුණු 4ක් හා 7ක් පමණක් ලබා දෙමින් එදින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙවන්නට අප කතානායකයා සමත් විය. ඔහු සටන්කාමියෙකි. ඔහු සටන් කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් සමග පමණක් නොවේ. ක්‍රීඩා දිවිය පුරා විටින් විට මතු ධනහිස් ආබාධය, ඇතැම් ක්‍රීඩා පරිපාලකයින්, ඇතැම් ක්‍රීඩා මාධ්‍යවේදීන් සමගත් ඔහු සටන් කළේය. මේ සියලු සටන් මැද ඔහු තම කර්මය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහි වූ වාර ගණන අපමණය. සීමිත ඕවර තරඟ රටාව තුළ එදා මෙදා තුර පහළ වූ විශිෂ්ටතම අවසන් පන්දු වාරයේ යවන්නා ඔහුය. ලෝ පුරා නම් දැරූ පිතිකරුවන් බොහෝමයක්
දනින් වැට වූ පන්දු යවන්නා ඔහුය පිට පිටම පන්දු හතරකදී කඩුලු හතරක් දවාගත් ලොව එකම පන්දු යවන්නා ඔහුය කඩුලු ත්‍රිත්වයන් තුනක් දවාගත් ලොව එකම පන්දු යවන්නා ඔහුය ලෝක කුසලාන කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කියන එකම පන්දු යවන්නා ඔහුය එක් දින ජාත්‍යන්තර තරගවල නවවැනි කඩුල සඳහා වැඩිම ලකුණු සමනතාවයට සම හිමිකම් කියන්නේ ඔහුය